මේ වෙලාවේ ඇත්තටම රටේ ප්‍රශ්න රැසක් මතුවෙලා තියෙනවා. ව්‍යාපාරික වශයෙන්, කමියුනිකේෂන් හිමි වශයෙන් අපි දිගින් දිගටම මේ විදුලි බිල ගැන කතා කරා. විදුලි බිල වැඩිවීම ගැන අනිකුත් ආයතනත් එක්ක එකතු වෙලා අපි තනිවවත් මේකට විරුද්ධ අරගෙන මේ මෑතකදී මේ සම්බන්ධයෙන් අපිට අලුතෙන්ම දැනගන්න, එහෙම නැත්නම් මාධ්‍යෙන් දැක්ක දේවල් වලට අනුව අපිට මට හිතුණා මෙන්න මේ ප්‍රකාශය නැත්නම් රජයේ බලධාරීන්ගෙන් නැති අනතුරුන්ගෙන් මේකට වගකීමක් සහිත පිළිතුරක් බලාපොරොත්තු වෙන. ඒ තමයි අපි දැක්ක නිමල් ශ්‍රීපාද සිල් ඇමතිතුමා මාධ්‍යෙන් කියනවා විදුලි බිල වැඩි කිරීමට ප්‍රධානම හේතුව ඇත්තම කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම කියලා. එතකොට රජයේ එක ඇමතිවරයෙක් එහෙම කියද්දි රජයේ විෂය භාර ඇමතිවරයා කියනවා විදුලි බිල වැඩි කරන්නේ පාඩුව පියව ගන්න කියලා. එතකොට අපිට මේ දෙන්නගෙන් එක්කෙනෙක් අපිට සරලව තේරෙන දේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් බොරුවක් කියනවා. කවුද මේ පචයා? රජය කියන්න ඕනේ කවුද ඇත්ත කිව්වේ කවුරු නැත්ද. මේ රජයේ ඉන්නවනම් අපි මේ දූෂණ වලට සම්බන්ධ නැහැ කියන අය ඉන්නවනම් ඒගොල්ලෝ හරි කියන්න ඕනේ මේකේ ඇත්ත කතාව මොකද්ද කියලා. මේක ඇත්තටම ඇයි මේවා කරන්නේ? ඊළඟට මේක පාඩු ලබන ආයතන පාඩුව පියව ගන්න මෙහෙම කරනවා කියන ගමන් කියන ප්‍රතිහුල් ගත ගන්න, එහෙම නැත්නම් පුද්ගලික කරනවා. ඉතින් පාඩු පියවන තත්ත්වයට ඇවිල්ලා එහෙම නැත්නම් ලාභ ලබන තත්ත්වයට එනවා නම් මොකටද තව පිටරට කෙනෙක්ට දෙන්නේ? අපි නැවත විදුලි බලඅමතිවරයාට කියනවා වහාම ආයතනයේ තියෙනවා නම් වංචා දූෂණ ඒව ගැන නවත්තන්න වැඩ පිළිවෙලක් රට ගේන්න කියන්න මෙන්න මෙහෙමයි කියන්නේ. ඊළඟට වෘත්තීය සමිතිය වලට අපි කියනවා ඕගොල්ලෝ උත්තර බඳින්න, අපි මාධ්‍යෙන් දකිනවා ඕගොල්ලෝ වහලා තියෙද්දි එහෙම නැත්නම් වැඩ නොකර තියෙද්දි පාඩු ලබද්දී අතිකාල දීමනා ඉතා විශාල වශයෙන් ගන්නවා කියලා. එතකොට ඕගොල්ලන්ට අතිකාල දීමනා ලැබෙනකොට ඕගොල්ලෝ කටවහගෙන ඉන්නවා රජයේ හොඳයිද නැත්නම් මේ ඇමතිවරු හොඳයිද, එහෙම නැත්නම් රජයේ ජනතාව මේ වෙලාවේ පීඩනපත් වෙලා ඉන්නක ඕගොල්ලෝ හැමදාම පීඩනය ගැන කතා කරනවා නම් වෘත්තීය සමිති වශයෙන් ඕගොල්ලෝ කියන්නේ මේ වෙලාවේ මේ අතිකාල දීමනා ඇත්තට අරගෙන තියෙන දේ අරගත් එක සාධාරණද? කොහොමද එහෙම ගන්න ජනතාව මෙහෙම? ඊළඟ එක අපි දැක්ක දැන් මේ රටේ මේ වෙලාවේ කතා වෙන්නේ බිත්තර ලයිට් බිල ඔවා කතා කරන අතරේ නැතිවරණයක් ගැන දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ව්‍යාපාරික වුණත් අපි බැටකන්නේ දේශපාලනය නිසා නම් අපේ ව්‍යාපාර කඩාවැටෙන්නේ මේ දේශපාලන ක්‍රීතින් ගන්නා වූ ඉතාමත්ම අසාධාරණ තීන්දුව తీරන නිසා නම් අපිට දේශපාලනය ගැන ඇයමු කරන්න වෙලා තියෙනවා, අපිට ඒ ගැන කතා කරන්න වෙලා තියෙනවා. දැන් කතා කරන්නේ නැතිවරණයක් ගැන. පුජ්ජලිකව මගේ මතය මම විශ්වාස කරන්නේ කීයටවත් මේ ඡන්දේ තියයි කියලා. ඒකොල්ල මේ වෙලාවේ රටට කතා කරන්න මාතෘකාවක් කරන් දීලා තියෙනවා. මේ නැතිවරණය කියලා මේ නැතිවරණයට සම්පූර්ණයෙන් ලෑස්ති වෙන බව ජනතාවට එතු ගන්නමින් සිටිනවා. නමුත් නැවතත් මම කියන මේගොල්ලෝ ඡන්දයක් තියයි කියලා පුද්ගලික විශ්වාසයක් නැහැ. හැබැයි ඡන්දයක් තියෙනවා නම් මේගොල්ලෝ දැන් ලෑස්ති වෙනෝනේ අපමුදා තැන්පත් කරන මාධ්‍යද ප්‍රකාශ කරනවා, මේ වගේ සංවිධාන කටයුතු කරන. ඒ නිසා මම ජනතාවට ආරාධනා කරනවා ඔබලත් මේ නැතිවරණයට ලෑස්ති වෙන්න. ඔබලා ලෑස්ති වෙත්තේ කෙසේද? දැන් පාරේ තියෙන කුරුඳු දර විකුණන්න. මෙන්න මේ කෙනාට ඇනවුමක් දෙන්න හොඳ දිග කුරුඳු පොළු හතරක් ගෙනත් දෙන්න කියලා. මේ හතරෙන් එකක් සුරක්ෂිතව ගෙදර තියාගන්න නැතිවරණේ ඇත්තට තිබ්බොත් එන ඡන්ද අපේක්ෂකයන්ට එහෙම නැත්නම් දේශපාලන නායකයන්ට ගහන්න. ඔය තුන තියාගෙන කුරුඳු පොළු තුන තියාගෙන ගෙදර ඒකට ඉඳලා ඡන්දයේ තියෙන ඡන්දදායක ටික එකතු වෙලා ඉඳගෙන තට්ටු කර කර බලන්න ඕගොල්ලන්ටම ඡන්දේ දුන්නද මේ ඉස්සර? දුන්නා. කාටද දුන්නේ? අහවලාට. ඇයි දුන්නේ? එතකොට තේරේ ඔළුවට අල්ලපු ගෙදරෙන් අනෙක් පක්ෂින්ද අපි මෙහෙමයි. අපේ පරම්පරාවෙන් එන හින්දා අපි මෙහෙමයි. ඊළඟට අපිට තහඩු ටික කකුසි කටවල් දෙන හින්දා අපි මෙහෙමයි කියලා ඡන්දේ දුන්න කියලා හිතෙයි. තේරේ තව තට්ටු කර කර අහන්න. ඒ ඡන්දේ දුන්නේ ඇය හොරකම් කරයි කියලා හිතුවද? නෑ කියලා හිතෙයි. නෑ කියලා ඔගොල්ලෝම කතාවේ පොළු පාරවල් වැදෙනකොට. ඊට පස්සේ ආන්නේ ඒ ඡන්දේ දුන්නේ හොරකම් කරාද? හොරකම් කරා කියලා ඔය පොළු පාර වැදෙනම කියා ගෙදර ආයෙම දැන් මේ ගහගන්නේ. ඒක නිසා දේශපාලකයාට චෝදනාව එල්ල කරලා නිර්දේශ විචේතනය කරන්න ඉස්සෙල්ලා රාජ්‍ය නිලධාරියෝ මේ ඉන්න රටේ ජනතාව තීරණය කරන්න මේ අස්සයන්ට අන් දුන්නේ කවුද? ජනතාවමයි. අස්ස වේගෙන් ඇවිල්ලා අපි දුන්න ගොන් අන් දෙකෙන් අනින්නේ අපිටම නේද? බලාගෙන ගියාම මුන් අස්සයොත් නෙමෙයි බූරුවෝ වගේ. නමුත් ජනතාවට කියනවා අපි ඡන්දේදී හැසිරිච්ච ක්‍රමය, අපි ඡන්දේ දානකොට හැසිරිච්ච ක්‍රමය හරියට අවබෝධ කරගත්තේ නැති නිසා තමයි මේ කණ්ඩායම් දශක ගණනාවක් තිස්සේ අපිම අද හොරු හොරු කියලා චෝදනා කරන අය දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපේම ඡන්දවලින් නැත්නම් ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි දීපු ඡන්දවලින් නෙමෙයි. ඒක නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ අපි ඡන්දයෙන් එහෙම නැත්නම් දේශපාලනිකව අපි දශක ගණනාවක් තිස්සේ හැසිරිච්ච ක්‍රමයේ වරද්ද මත මේ දේශපාලකයෝ අපිට මෙහෙම කරනවා. මොකද දේශපාලකයෝ හිතනවා අපි වැරදි නම් අපි පරාද වෙන්න එපැයි. අපි වැරදි නැති ඉන්න තමයි ජනතාව අපිව මේ විදිහට උසවලා තබන්නේ. ඒක නිසා ඒගොල්ලෝ ඒ ක්‍රියාමාර්ගය යනවා. ඒක වැරදි කියලා ඒත්තු ගන්න එක ජනතාවගේ වගකීමක්. දශක ගණනාවක් හිටපු අය හොරකම් කරා නම් ඡන්දේ දීලා අවුරුදු පහක් තිස්සේ බැන බැන ඉන්නවද? නැත්නම් අවශ්‍ය වෙලාවේ හරි තීන්දුව තීරණ මේ පාරවත් ගන්නවද කියන එක ජනතාවගේ වගකීමක්.
ඔය කුරුඳු පොළු හතරලං අනිවාරෙන් ගෙදට ගන්න එකක් අරන් තියන්න තුනෙන් මේ ගෙදර තමන්ම ගහගන්න කාටද ඡන්දේ දුන්නේ ඇයි ඡන්දේ දුන්නේ කීපාරක් එයාට ඡන්දේ දුන්නද කීප පාරක් ඡන්දේ අරගෙනත් එයා එකම දේ නේද අපිට කරේ ඒ කියනකොට ඕකලන්ට තේරෙයි අර හතරවෙනි කුරුඳු පොළ පාවිච්චි කරන්න ඕනේ නැහැ ඒ කියන්නේ දේශපාලකයට ගහන කුරුඳු පොළ පාවිච්චි කරන්න වෙන්නේත් නැහැ හේතුව ඕගොල්ලොන්ටම තේරෙනවා මේ වැරද්ද කළා තියන්නේ අපි අපි විසින් තමයි යවිජන ඇතුනි පිරිස් පත් නොකළ යුතු පිරිස් දශක ගණනාවක් තිස්සේ මේ හොර නඩේට මේ විදියට හොරකම් කරන්න වරම දීලා තියන්නේ අපි ඒක නිසා ජනතාව තේරුම් ගත්තොත් මේක අපේ ඡන්දදායක වශයෙන් අපි කරපු වැරද්ද අපිම නිවැරදි කරන්න ඕනේ කියලා මෙන්න මේ දේශපාලකයන්ට උත්තර දෙන්න පුළුවන් වෙයි එහෙම නැති වුණොත් මේ දේශපාලකයෝ කවදාක්වත් තේරුම් ගන්න ඒගොල්ලෝ හිතනවා අපි හැමදාම දිනනවා අපි හැමදාම දිනනවා නම් අපි කරන්න ඕනේ මුන්ට කකුසි කටක් තහඩුවක් බැට් එකක් බෝලයක් දීලා පරම්පරා ගානකට අපි හම්බ කරන එක කියලා ඒක තමයි එදා වුණෙත් අද වෙන්නෙත් ජනතාව හරියට හැසිරුනේ නැත්නම් හෙට වෙන්නෙත් ඒකමයි ඒක නිසා ජනතාව තීන්දුව කර යුතුයි නැවතත් මේ රජයට කියනවා ව්‍යාපාරික ප්‍රජාව වශයෙන් එහෙම නැත්නම් කමියුනිකේෂන් නිවැරදි සංගමයේ වශයෙන් විදුලි බිල වැඩි කරන්න එපා විදුලි බිල වැඩි කරොත් ඔබලා නොහිතන ගැටුම් ටිකක් ඉදිරියේදී දකින්න පුළුවන් ඒ ජනාධිපතිවරයාට කියනවා මතක තියාගන්න ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිවරයාට හිටිය අමතිවරේ කතා කරපු උජාරුව මතකද මොකද්ද කිව්වේ එක හාල් ලටයක් ගෙන්නන්න නැහැ කිව්වා කියලා උජාරුවෙන් කතා කරලා අද මොකද්ද කියන්නේ ඒකේ වැරද්ද ජනාධිපතිවරයාට පටවනවා ඔබතුමා ඔය ලං කරගෙන ඉන්න අයත් මේ විදිහට ජනතාව පෙළලා පෙළලා පෙරළුණාට පස්සේ එහෙම නැත්නම් ජනතාවගේ පීඩණය ආවට පස්සේ අනිත් පැත්ත ගිහිල්ලා කියයි මම අකමැත්තෙන් කරේ ජනාධිපතිතුමා කිව්වා ඉඳලා කියලා ඔයාගේ පිටට මේක දායි අපේ රටේ ජනතාවත් නටේ මුල් පුටු විතරක් ගෙදර යවලා අර හොර නඩේ දශක ගණනාවක් එව්වා තිස්සේ නැවතත් පාර්ලිමේන්තුවට එයයි ඒක නිසා පාලකයන්ට එහෙම කියනං ජනතාවට මෙහෙම කියනවා නැවතත් මේ හොර නඩේ එවල වැඩක් නැහැ වෙනස් කළ යුත්තේ මුල් පිටුව පමණක් නෙමෙයි මුල් පුටුවේ ඉන්න කෙනා පමණක් නෙමෙයි වටකර එළවිය යුත්තේ දශක ගණනක් අපුව හොරා කාපු අපුව මංකොල්ල කාපු අපුව ණයකාරය කරපු අපේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය අඳුර කරපු මේ පාලක සියලු දෙනාම ගෙදර යවිය යුතුයි ඒකට තීන්දුව තීරණය ගන්න ලෑස්ති වෙන්න දැම්ම ඉඳන් ගෙදර කුරුඳු පොළු සංවාදය ආරම්භ කරන්න මේගොල්ලෝ නැතිවරණය තිබ්බොත් ඒකට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න බොහොම ස්තුතියි රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය